පින්වත ඔබ ඔබේ රූපයට ආදරෙයි නේද? ඔබ ඔබේ රූපය මගේ කරගෙන මගේ මේයි සිතාගෙන නේද සිටින්නේ? ඔබේ අධ්‍යාත්මික රූපයට අසනීපයක් හැදුනොත් ඔබ කලබල වෙනවා නේද? කවුරුන්ව ඔබට පීඩාවක් කළොත් ඔබ කලබලයට පත් වෙනවා නේද? ඔබේ අධ්‍යාත්මික රූපයට පමණක් නොවේ ඔබ සතුටින් පිළිගන්නා බාහිර රූපේනු ඔබ මගේ කොටගෙන නේද ජීවත් වෙන්නේ? රූපයට ආදරය කළොත් ඇත්තටම ඔබ දුකටයි ආදරය කරන්නේ. දුකටයි ති රූපයට ඔබ ආදරය කරද්දී වේදනා සංඥා සංකාර විඥාන කින තවත් දුක් ගොඩක් උපදිනවා. පින්වත රූපය දෙස සිහිනුවණින් බලන්න. ඇස අනිත්‍යයි. කන නාසය දිව ශරීරය මනස මේ සලායතනයෝ අනිත්‍යයි. පින්වතුනි මේව වෙනස් වෙලා යනවා. සලායතනයෝ ඉපදුනේ ආදරය කරන්න නෙමේ, නාම රූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්නමයි. නාම රූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිද්දී සලායතනයන් කෙරේ කලකිරීමක්මයි ඇති වෙන්නේ, නොඇල්මක්මයි ඇති වෙන්නේ. එතකොට රූපය නිසා උපදින දුක ක්‍රමානුකූලව නිවී යනවා. පින්වත කාමයේ ආස්වාදයේ සහ රූපයේ ආස්වාදයේ වපිය ගොඩාක් රවට්ටනවා. රූපය නිරෝධය කිරීමේ මාර්ගයේ ප්‍රථම දෙපියවර වන ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය නිසාම අපි ආස්වාදය හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ නැහැ. රූපයේ කෙටි ආස්වාදයට බැඳෙනවා. වේදනා සංඥා සංකාර විඥානයන්ගේ කෙටි ආස්වාදයට බැඳෙනවා. පටිච්ච සමුප්පන්න විඥානයේ නැමැති වදකයාට ජවය දෙන්නේ සංස්කාර විසින්. ප්‍රණීත සංස්කාර ඉදිරියේ මායාකාරී වදකයා ඔබ ආස්වාදයෙන් මුලා කරන අතර අප්‍රණීත සංස්කාර ඉදිරියේදී ඔබ වාදීනවෙන් දුකටපත් කරනවා. විඥානයේ නැමැති වදකයාට තම සිතඟ පරිදි නටමන සංස්කාරයෝ අපිට තවම අනිත්‍යයි නොතේරෙන්නේ රූපය කෙරෙහි අපි ඇතිකොටගෙන ඇති තෘෂ්ණාව නිසාමයි. සංස්කාරයෝ අනිත්‍යයි අපි දකිනවා නම් කාමයේ ආස්වාදයට සහ රූපයේ ආස්වාදයට අපි බැඳී යන්නේ නැහැ. පින්වත මාර්ගයේ තිබෙන්නේ නොනැවතී ගමන් කරන්න මිසක් අයිතිකොට ගන්න නෙවෙයි. රූපය නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය ශ්‍රාංගික මාර්ගය යමෙක් තෘෂ්ණාවෙන් මගේ කරගනීද, මම ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සිටිනවා, මම ආර්ය ශ්‍රාංගික මාර්ගය මා තුල තිබෙනවායයි මාර්ගය ආස්වාදයෙන් ගනීද, එතනක් මාර්ගය නිසාම සකස් වෙන ආදීනවයක් තියෙනවා. එම ආදීනවේ තමයි අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය නිසාම තණ්හා මාන්න දිට්ටි ඇතිකොට ගන්නවා. අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හේතුවෙන්ම තණ්හා මාන්න දිට්ටි ඇතිකොට ගත්තොත් අපි මාර්ගය තුල හිඳිමින් මාර්ගය කෙලසා ගන්නෙත් බවටයි පත් වෙන්නේ. පින්වත ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් හොඳින් සිහිනුවණින් දකිමින් භාවනාවක්සේ ජීවිතයට එකතු කොට ගන්න. මේ ලෞකික ප්‍රඥාවට අදාළ මාර්ගාංග දෙකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආයුෂය වෙන්නේ. ආයුෂය විකෘතියක් වුණොත් මාර්ගයම මැරිල යනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හෝ මම ගිහි බෞද්ධයෙක්යි කීවාට පමණක් අර්ථයක් නැහැ. බෞද්ධකම අපේ ජීවිතවල තිබිය යුතු වෙනවා. අපි තුළ ලෞකික ප්‍රඥාව දුර්වල වුණොත් අපි අපගේ සීලය මමත්වේ දැඩිභාවයෙන් ගන්නවා. සීලය මමය, සීලය මගේය, සීලය මගේ ආත්මයයි ගන්නවා. සීලය ආස්වාදයේ තුළ බැස ගන්නවා, ආස්වාදයේ තුළ läග ගන්නවා. තමා සීලෙන් උසස් කොට දකිනවා, අනුන් සීලෙන් පහත් කොට දකිනවා. තමාගේ සීලය ලෞකික ප්‍රඥාවේ මලගමක් කොට ගන්නවා. තමාගේ ජීවිතය ලෞකික ප්‍රඥාවේ මලගමක් බවට පත් වුණොත් තම සීලය අයිති වෙන්නේ සප්තබොජ්ජංගයන්ට නොව පංච නීවරණයන්ටමයි. අපේ සීලය අපි ලෞකික ප්‍රඥාවෙන් නිවැරදිව පෝෂණය කරගනිද්දී සීලය කෙරෙහි සති සම්බොජ්ජංගයේ මනාව අපි තුල ඇති වෙනවා. ඒ නිසාම අපේ සීලය අපි තුල ධම්ම විජය බොජ්ජංගය ඇති කොට දෙනවා. අපි අපේ ලෞකික ප්‍රඥාවෙන් මොනවට පෝෂණය වූ සීලය උපයෝගී කොටගෙන ධර්මයට අදාළව සම්මා වායාමයන් ඇති කොට ගන්නවා. පින්වත
ආරෂ්ඨාංගික මාර්ගයේ සෑම මාර්ගංගයක් තුළදීම අපි තුළ සප්තබොජ්ජංගයෝ වැඩෙන්න්නට ඕනේ. එවිටයි ධර්මයට අදාළව වීර්ය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂාව අපි තුළ ඊළඟ මාර්ගංග නිවරදිව පෝෂණය කොට දෙන්නේ. පින්වත් ඔබේ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් නිවැරදිනම් හේතුඵල ධර්මයන් තුළින්ම සප්තබොජ්ජංගයන් ඔස්සේ සම්මා සමාධිය දක්වාම ඔබේ මාර්ගය නිවැරදිව පෝෂණය වෙනවා. පින්වත් ඔබ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් වරද්දවා ගත්තොත් ඔබේ සීලයත් සම්මා වායාමයනුත් සම්මා සතියත් සම්මා සමාධියත් කියන ධර්මතාවයන් මමත්වේ දැඩිභාවයෙන්ම පෝෂණය කොටගෙන පංච නීවරණ ගහන මිච්ඡා සමාධියක් මයි උරුම කොටගන්නේ. මිච්ඡා සමාධිය කවදාකවත් රූපය විනිවිද දකින්නේ නැහැ. රූපය මමය, රූපය මගේය, රූපය මගේ ආත්මය වශයෙන්මයි දකින්නේ. සීලයත් සම්මා වායාමයන් සති සමාධිමේ සියල්ලම මමේ කියලා ගන්නවා. මේවා තුළ මම සිටිනවායි කියලා ගන්නවා. මේවා මම යනකොට අරගෙන යනවායි කියලා දකිනවා. මේවා මගේ නොවෙනස් වෙන ආත්මය ලෙස දකිනවා. අනුනට හොරාපින් කරනවා. පින්වත, නොදන්නා භාවය නිසාම, ධර්මය අනුවණින් මෙනෙහි කිරීම නිසාම අපි මේ මොකද කරන්නේ? අපේ ලෞකික ප්‍රඥාව මරාගෙන සීලේ පිනේ ආස්වාදයට කොටු වෙලා අවිද්‍යාවේ ගඳ ඇති භවයම වැළඳ ගන්නවා. පින්වත, සීලය කෙරේ තණ්හා මාන්න දිට්ටි බැහැර කරන්න, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. එවිට උපාදානය ඔබගෙන් බැහැර වේවි. උපාදානය බැහැර වුණ තැනයි භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණ අපෙන් නැත් වෙන්නේ. නිරෝධයේ දිසාවට අපි ගමන් කරන්නේ. පින්වත, සුව පහසු මාර්ගයක්, සප්ත බොජ්ජංගයන්ගෙන් විසිතුරු ලස්සන පරිසරයක්, විඩාව නොදැනෙන ප්‍රීතිය පස්සද්ධියක්. පින්වත, ඔබත් නිවැරදි වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියාපත් සෙවණට, එහි උණුසුමට, එවිටයි ඔබ තුළ විදර්ශනා ප්‍රඥාවේ කලලය සුවසේ හේතුඵල ධර්මයන් තුළින්ම උපදින්නේ. පින්වත, නිවැරදිව සප්තබොජ්ජංගයන් තුළින් පිරිසිඳ ගන්නා වූ විදර්ශනා ප්‍රඥාවේ කලල රූපය උපරිම වසර හතකින් ප්‍රසූත කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවිට ඔබ ආස්වාදයට යට නො වූ ආදීනවය හඳුනාගත් අවබෝධාත්මක දරුවෙක්. පින්වත, මේ නිමේෂයේදී මොහොතක් ඔබේ පින්වත් දෑස පියාගෙන අර්ථවත් ධර්මානුකූලය සිහිනයක් දකින්න. අනේ මම කවදාද ඒ අවබෝධාත්මක දරුව වෙන්නේ කියලා. අනේ මම කවදාද මා තුළ විදර්ශනා ප්‍රඥාවේ නික්ලේශී කලල රූපය පිරිසිඳ ගන්නවා ගන්නේ කියලා. දැන් ඉතින් ඒ සිහිනෙන් අවදි වෙන්න. ඔබ මෙතෙක් දැක්කා වූ සිහිනය ධම්මානුපස්සනාවෙන්ම සෝදා හරින්න. අනිත්‍ය වූ විචාර විතර්කයක් වශයෙන් මෙම සිහිනය දකිමින් විදර්ශනා කලල රූපය උදෙසා ප්‍රායෝගික වෙන්න. පින්වත, ඔබ මේ සප්ත බොජ්ජංගයන් වැඩෙන ආකාරයෙන් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා සම්මා සමාධිමත් සිතින් ඔබ තුළ විදර්ශනා ප්‍රඥාවේ කලල රූපය ඇතිකොට ගත්තාට පසුව ඔබට එම කලල රූපය ලොකු මහත් කරන්න දිවා රාත්‍රී නොබලා වෙහෙස වෙන්න වෙනවා. විදර්ශනා ප්‍රඥාවේ කලල රූපේ ආරක්ෂා උදෙසා ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍වේක්ෂා සීලය, සම්මා ආජීව සීලය ජීවිතයට එකතු කොට ගන්න වෙනවා. මගහැර යා යුතු තැන් මගහරිමින්, දුරු කළ යුතු සිතුවිලි දුරු කරමින් කලල රූපේ වර්ධනයට උපකාර කළ යුතු වෙනවා. ඒ විතරක් නොවේ, විදර්ශනා කලල රූපේ වැඩිවීමට අවශ්‍ය අත්‍යවශ්‍යම ආහාරය වන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය සිතුවිල්ලෙන් සිතුවිල්ල දකිමින් විදර්ශනා කලල රූපයට තුන් වේලම ආහාර දිය යුතු වෙනවා. කලල රූපය මොනවාට පෝෂණය කොට දෙන්නේ? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම කියන ආහාරය තුලින්මයි. පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දැකීම තුලින් පෝෂණය වෙන විදර්ශනා කලල රූපය
අතීත සංස්කාර පච්චයා විඤ්ඤාණ කින ධර්මතාවේ පුරුද්දට අකීකරුකම් කරන්න පුළුවන්. එවිට සතර සතිපට්ඨාන ධර්මයන් නැමැති ආහාරය පරණ පුරුදු අකීකරුකම් මැඩගෙන පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය හොඳින් පෝෂණය කොට දීමට ලොකු උපකාරක ධර්මයක් වෙනවා. ඔබ නිවැරදි ආහාරයන්ගෙන් නිවැරදි වේලාවට කලල රූපය පෝෂණය කිරීමට දක්ෂ විය යුතුයි. මුල් අදියරේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන්, දෙවැනි අදියරේදී කාම රාග පටිගයන්, තුන්වැනි අදියරේදී අනුෂය අවිද්‍යාව කියන පලිබෝධ විදර්ශනා කලල රූපය ආසාදනය කරනවා. මේ ආසාදනයන් දමනය කිරීමේ එකම ප්‍රතිශක්තිය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වූ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකීම කියන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ඖෂධයමයි. පින්වත, ඔබ ඉක්මන්ද නොවී, ඔබ ප්‍රමාදද නොවී, ඔබ කලබලද නොවී ඔබ ඔබම වෙන්න. පින්වත, ඔබ ඉක්මන්ද නොවී, ඔබ ප්‍රමාදද නොවී, ඔබ කලබලද නොවී ඔබ ඔබම වෙන්න. තෙරුවන් සරණයි.